මෝනින්. ඉතින් මං දන්නවා ඔයාලා ගොඩාක් කාසාවෙන් ඉන්නවා පුංචි අපේ සබන් දවස පටන් ගන්නකන්. මං හරි නේද? හරි. මතකද ගිය සතිවල අපි බලපු කාටූන් අපි කාගෙන දිගන ගත්තේ? ආ, පවුතුමා ගැන නේද? මතකද? සාවුල් පවුල් වුණේදී. එතකොට පවුතුමාට බර්නබස්, එතකොට අකිලා සහ බිස්කිලා, සීලස් මේ අය වුණ ගැහුණා. මතකයි නේද? මතකද ගිය සතියේ අර ආණ්ඩුකාරවරයා ෆීලික්ස් පවුතුමාව හිරගෙදර දාපු විදිය? ඉතින් ඔන්න අද දවසේ මේ පවුතුමාගේ කතා මාලාවේ අවසාන කොටස තමයි අපිට බලන්න යන්න තියෙන්නේ. අපි එක බලන්න යමු. හැබැයි ඊට කලින් අපි යාඥා කරමු. එහෙනම් හැම පුංචි නගේ මල්ලි කෙනෙක්ම අත් දෙක වැඳගෙන ඇස් දෙක පියාගන්න. ආදරවන්ත දෙවිපියාණනි, ඔබට ස්තුති කරනවා අද දවස නිසා. අද වගේ ලස්සන දවසක් දීපු නිසා ස්තුති කරනවා. අද දවසේදී අපි ඉගෙන ගන්න යන හැම දෙයක්ම හොඳින් මතක තබා ගන්න, ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න. අද දවස ප්‍රීතිමත් දවසක් කළ මැනව යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. කොහොමද? එතුමා විවිධ තැන්වල උන්න බොහෝ සෙනඟකට යේසුස් වහන්සේ ගැන කතා කළා.
තමා බහැදකින්න ගිය ඇදහිලිවන්තයින්ගේ සභාවලට එතුමා පසු කාලයකදී ලිපි ලිව්වා. කොරින්තියේ සභාවට ලියූ පාවුල්තුමාගේ පළමු ලිපිය හික්මීම ගැනයි. දන්නවද? දිවිමේ තරඟයකට බොහෝ දෙනෙක් දුවනවා. ඒත් තෑග දිනා ගන්න එක්කෙනයි. ඒ හින්දා දිනන්න දුවන්න. දිනන්න වීරය කරන හැම ක්‍රීඩකයෙක්ම දැඩි පුහුණුවක් ලබනවා. හැබැයි ඒ පරවෙන මල් ඔටුන්නක් ලබා ගන්න. ඒත් අපි ඒ දේ කරන්නේ පරවලා නොයන ඔටුන්නක් ලබා ගන්න. ඒ හින්දා මම දුවන්නේ දිනුම් කනෝ දිහා බලාගෙන. මම සුළඟට පහර දෙන බොක්සින් ක්‍රීඩකයෙක් නෙමෙයි. මම මගේ ශරීරය මලල ක්‍රීඩකයෙකු කරන්නා වගේ දැඩි විනයකින් පාලනය කරගත්තා. එහෙම කළේ නැත්තම් මම අනිත් අයට කියන දේ මම පිළිබදින්නේ නැහැ කියන හැඟීම එන්න පුළුවන්. පාවුල්තුමා තවත් බොහෝ දේවල් තමන් ලියූ ලිපි වලින් කොරින්ති සභාවට කිව්වා. ඒවායින් ඔවුන් ධෛර්ය ලැබුවා. ඒ වගේම දෙවියන් වහන්සේ ගැන වැඩියෙන් ඉගෙනගෙන යහපත් ජීවිත ගත කළා. අයිබෝන් දොලපුතාල හැමෝටම කොහොමද ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ පාවුල්තුමා ගැන බලපු කතා මාලාවේ අවසාන කතාවත් එක්ක. අද කතාවුන් එකෙන් පාවුල්තුමා කොරින්ති සභාවට ලියපු පළවෙනි ලිපිය ගැන තමයි අපි කතා කළේ. එහෙම නේද? ඔයාලා කාට හරි මතකද ඒ කතාවුන් එකේ නැත්තම් ඒ ලිපියේ විශේෂ කාරණයක් ගැන කතා කළා? මතකයිද? දැන් කල්පනා කරලා බලන්න. හරි. මම කියන්න මොකක්ද ඒ කාරණේ කියලා. හික්මීම නැත්නම් විනය ගැන තමයි අද කාටමකින් කතා කළේ. ඒ ගැන කතා කරන්න කලින් හරිම වැදගත් දෙයක් දුවල පුතාලට මම කියන්න කැමතියි. අපේ බයිබලය නැත්නම් දෙවියන් වහන්සේගේ මේ ලියවුණු ලියවිල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් පරණ ගිවිසුම, අනිත් එක අලුත් ගිවිසුම. පරණ ගිවිසුමේ පොත් 39කුත් අලුත් ගිවිසුමේ පොත් 27කුත් තියෙනවා. ධන්නවද දුවේ පුතේ, අලුත් ගිවිසුමේ තියෙන පොත් 27න් 13ක්ම ලියලා තියෙන්නේ පාවුල්තුමා. පාවුල්තුමා සේවය කරපු සභාවන් වලට ලිපි ලියුවනේ. ඒ ලිපි තමයි අලුත් ගිවිසුමේ තියෙන පොත් හැටියට අද අපි කියවන්නේ. දැන් අපි හික්මීම නැත්නම් විනය ගැන ටිකක් කතා කරමු. මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න පාවුතුමා අපි හැමෝටම තේරෙන හොඳ උදාහරණයක් ඉදිරිපත් කරනවා. එතුමා කතා කරනවා දුවන තරඟයක් ගැන නේද? දැන් එහෙනම් මේ කතාව පොඩ්ඩක් බලන්නකෝ. මේ ඉන්නේ විල්මා රුඩොල්ෆ්. ඇය 1940 ඇමරිකානු කළු ජාතික දුප්පත් පවුලක දෙමව්පියන්ට දාව ඉපදුනා. ඇයගේ පවුලේ ළමයින් 22 සිටියා. ඒ අතුරින් ඇය 3 වෙනියා. විල්මා කුඩා කාලයේ ඉඳලම රෝගාතුරවයි සිටියේ. විල්මාගේ දෙමව්පියන් කළු ජාතික දුප්පත් අය නිසා ඇමරිකාවේ සිටින සුදු ජාතික පවුල්වල අයට ලැබෙන වෛද්‍ය පහසුකම් ලබා දීමට ඒ අයට පුළුවන්කමක් තිබුණේ නැහැ. වයස අවුරුදු 5 විල්මට නියුමෝනියා රෝගය වැළඳුණා. ඊළඟට ඇයට පොලියෝ රෝගයත් වැළඳුණා. පොලියෝ රෝගය වැළඳුණු ඇයට ඇවිදීමට හැකියාවක් තිබුණේ නැහැ. ඇය ඇවිද්දේ කොරගගහ. වෛද්‍යවරු විල්මාගේ දෙමව්පියන්ට පැවසුවේ ඇයට කවදාක්වත් ඇවිදින්නට හැකියාව ලැබෙන්නේ නැහැ කියලයි. ඇගේ දෙමව්පියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් ඇයට ඇවිදීමට හැකියාව ලැබෙන පිණිස දිනපතාම ඇගේ කකුල් හොඳින් පිරිමැද්දා. ඒ විතරක් නෙවෙයි, හැමදාම යාඥා කළා. ඇයට වයස අවුරුදු 8 වෙන විට දෙපා ආධාරක හා සැරෑටි වලින් ඇවිදින්නට පුළුවන්කම ලැබුණා. විල්මා අවුරුදු 11 වෙනකන් ඇවිද්දේ ඒ ආධාරක වලින්. එක දවසක් පුදුම දෙයක් වුණා. විල්මා සභාවේදී දෙවිපියාණන් තමන්ව සුව කළ බව විශ්වාස කළා. ඒ නිසා ඇය නැගිටලා
देवस्थान शालावे मेदतीरुवे ऐविदिन्नत पटंगत्ता देवी प्यानन वाहन सेट प्रशंसावेवा इतन पटन ऐय अगे ककुलट आधारकयक वशेन उस अडिया केति सपत्तु पेलंदुवा अवुरुदु 14 वन विट विल्मा ऐय पाविच्चि कर आधारक उस अडियति सपत्तु एवा सियल्ल अयिन करला बास्केटबॉल क्रीडाव करन्नट पटन गत्ता ईट पशु ऐय दावन तरंगवलट इदिरिपत् वन सूदानमिन पुहुनु वीम करन्नट पटन गत्ता 1956 दी ऑस्ट्रेलियावे पेवत्तुनु ओलिंपिक तरंगावलियट इदिरिपत् वेन्नट ऐयट वरम लबुना एवन विट अगे वयस अवुरुदु 16 एहिदी ऐय मीटर 400 सहाय दिवीमे तरंगयेन लोकड पदक्कमक् दिना गत्ता एइन नोनवतुनु विल्मा इदिरियटम यमिन 1959 दी मीटर 200 धावन तरंगयेदी लोकवार्तावत् तबंटत् समत्तुना नैवत 1960 ओलिंपिक तरंगावलिय पवत्वेन काले वन विट विल्मा रुडोल्फ लोके सिटिन होंदम धावन शूर्य बवट पत्वेलाई सिटिये ईट पसुव रोमे पवत्तुनु ओलिंपिक तरंगावलियेन अय मीटर 100 सह मीटर 200 यन तरंग देकेन्म रन पदक्कम दिनागत्ता ईलंगट पवति मीटर 400 तरंगय वन विट अयगे ककुले वललु कर उलुक वी तिबुना नमुत अय ए वेदनावद नोसलका तरंगयट सहभागी उना एहि दीद अय रन पदक्कमक दिनागत्ता मेतेक पेवती ओलिंपिक क्रीडा तरंगवलदी रन पदक्कम तुनक दिना गैनीमट समत्तु प्रथम अमेरिकानु कांताव उये विल्मा रुडोल्फ आदरणीय दुवे पुते विल्मा कुडा काले इंदलम रोगीव सिटियात ऐय देवी पियानन वहन्से केरही विश्वासे तेबुआ एवितरक नेवे नोपसुबट उत्साहयेन साहा इतामत विनयकिन युतुव ऐय कटयुतु कला एनिसा ऐय ओलिंपिक शूर्यक बवट पत्तुना अपि हेमोटम हरिम आदर्शमत कथावक नेद विल्मा रुडोल्फ देवियन वहन्सेगे हास्कमक अद्देक्का ईट पस्से ऐय इतामत विनयानुकूलव हिक्मीमक ऐतुव वैड कटयुतु कला එයා බොහොම කැපවීමෙන් පුහුණු වීම කරන්න ඇති නේද සමහර දවස් එන්න ඇති මට නම් තවත් බෑ මේ වැඩේ කරන්න කියලා හිතෙන නමුත් එයා අතහැරියේ නැහැ ජයග්‍රහණය අත්පත් කර ගන්නකම්ම හොඳ විනයක් ඇතුව වැඩ කටයුතු කළා ඔයාලට තියෙනවා නේද ඒ වගේ ඉලක්කයක් මම කතා කරන්නේ දුවන එක ගැනම විතරක් නෙමෙයි මම අනාගතයේදී මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා කියලා ඔයාලා දැන්මම හිතලා ඇති. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි දුවේ පුතේ, ඒ දේවල් ඉෂ්ට කරගන්න අපි හොඳ විනයක් ඇතුව වැඩ කරන්න ඕන. දැන් දුවේ පුතේ, මං කියන දෙයට හොඳින් අවධානය දීලා ඇහුම්කන් දෙන්න. අපිට මේ දේවල් අපේම ශක්තියෙන් කරන්න බෑ. අපිට දෙවියන් වහන්සේගේ උපකාරය අනිවාර්යෙන්ම ඕනේ. හොඳට ඉගෙනගෙන මහන්සි වෙලා වැඩ කරලා උගත් මිනිහෙක් වෙන්න. एक बहुम हुंद दया नमुत यहापत करुणावंत मनुष्येक वेन्न दिव्यान वहांसेगे उपकार्य ओयाटाय मटाय अपि हेमोटम ओने ओया इगेनगेन हुंद मनुष्येक वेन्न पुलुवान हेबै ओया करन दे बहुम हुंदिन करन्न करुणावंत यहापत केनेक वेन्न दिव्यान वहांसेगे उदव्व अत्यावश्यय अपि हेमोम तरंगवलट इदिरिपत् वेला ජයග්‍රහණය අත්පත් කරගන්න ඕනේ. තෑගි භෝග සහතිකපත් පදක්කම් මේ දේවල් ලබා ගන්න එක ඉතාමත් අනර්ග දෙයක්. ඒක හරි ප්‍රීතිමත් දෙයක් නේද? නමුත් දුවේ පුතේ ඊට වඩා අනර්ග ප්‍රීතිමත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? අපි හැමෝටම ස්වර්ගයේදී ලැබෙන්න යන ජීවනයේ ඔටුන්න. ඒක හරිම වැදගත්. පාවුතුමා කතා කරන්නේ ඒ ඔටුන්න ගැන.
ඉතින් ආදරණීය දුවේ පුතේ අපි හැමෝම මේ ජීවනයේ ඔටුන්න ලබන එක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. මේ පොළවේ අපිට තියෙන ජයග්‍රහණ අත්පත් කරගන්නත් ස්වර්ගයේදී ඒ ඔටුන්න ලබන්නත් අපි හැමෝටම හොඳ විනයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දේ කවදාකවත් අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි හැමෝම එකතු වෙලා යාඥා කරමු නේද? ආදරණීය දෙවි පියාණනි, මේ වෙලාවේ පුංචි අපේ සබත් දවසත් එක්ක එකතු වෙලා ඉන්න හැම දුවෙක් පුතෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. දෙවි සමිදානන් වහන්සේ මේ හැම දරුවෙක්ටම හොඳ විනයක් ඇතුව, හොඳ හික්මීමක් ඇතුව තමන්ගේ අනාගත ඉලක්ක සම්පූර්ණ කරගන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන්න කියලා යාඥා කරලා ඉල්ලනවා. දෙවි සමිදානන් වහන්ස ඔබ වහන්සේගේ කැමැත්ත අපි සියලු දෙනාම දවසක ස්වර්ගීක ඔටුන්න ලබා ගන්න එකයි. ඒ නිසා ඔබ වහන්සේ මේ දුවල පුතාලට උදව් උපකාර කරන්න පුංචි කාලේ ඉඳලම දෙවියන් වහන්සේට ආදරය කරන, උන්වහන්සේට ගරු බිය ඇති යහපත් දරුවන් වෙන්න. එවිට දවසක මේ දරුව සියලු දෙනාම ඒ ජීවනයේ ඔටුන්න ලබන්න යන නිසා ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ජීවමාන බලවන්ත අනගේ හස්තයට මේ හැම දරුවෙක්ම බාර කරනවා. උන්ට ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ සතුට, ප්‍රීතිය, සමාධානය මේ හැම දුවෙක් පුතෙක්ටම දෙන්න කියලා ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් නාමයෙන්මයි. ආමෙන්. ආමෙන්. එහෙනම් අපි පාවුතුමාගේ ජීවිතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ. ලබන සතියේ අලුත් කතා මාලාවක් එක්ක තමයි අපි ඔයාලව හම්බ වෙන්නේ. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. ජේසු පිහිටයි. අද අපි කරන්න යන ක්‍රාෆ්ට් එකට ඕන කරන දේවල් මේ වගේ ෆෝකොලයක්, පාට ප්ලැටිනම් නැත්නම් පාට පෑන්, රෝලක් අවශ්‍ය වෙනවා. දැන් අපි පටන් ගමු. මෙන්න මෙහෙම ලියාගන්න. ඉලක්කය වෙනුවෙන් මගේ විනය. එහෙම නැත්නම් ඔයාගේ ඉලක්කය ලියාගන්න පුළුවන්. Thank you.
ඉතින් මේ විදිහට ඉස්සරහින් ලියා ගන්න මගේ ඉලක්කය කියලා. ඉතින් මේ තියෙන්නේ අද අපි හදපු ක්‍රාෆ්ට් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සනට හදලා ඔයාලට පේන තැනකින් තියා ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සනට ක්‍රාෆ්ට් එක කරලා බ්‍රහස්පතින්දා උදේ 10ට කලින් මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න. අපේ සබත් දවසේ සම්මාරකණ යන්න. ඔන්න ඉතින් මේ විදිහට තමයි පාවුල්තුමාගේ කතා මාලාව අවසන් වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔන්න ලබන සතියේ ඉඳන් අලුත් කතා මාලාවක් කී දෙනෙක් ආසයිද මේ කතා මාලාව මොකද්ද කියලා දැනගන්න. එහෙනම් ලබන සතියේ එන්නකෝ අපි බලමු අලුත් කතා මාලාව මොකද්ද කියලා. හරි. එහෙනම් හැම කෙනෙක් පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම්. හැම කෙනෙක්ටම ලියස පිළිටයි. බයි. Shopper.